ජනතාව කියන්නේ තරම් දරුණු පිරිසක්ද? මේ ක්‍රිස්තියානි කතෝලික කියන ශ්‍රී ලාංකිකයන් ඒ තරම් දරුණු පිරිසක්ද? ඒ වගේම මේ මුස්ලිම් කියන ශ්‍රී ලාංකික ජනතාව එච්චර දරුණු පිරිසක්ද? මේ වගේ අනපනත් ගේන්න මම අහනවා. 1981 ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටදී අත්අඩංගුවට අරගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමිතව සිටි කුට්ටමණි. ඔහු මෙහෙම ප්‍රකාශයක් කරනවා මේ මහත්මයා. මම නැවත ඒක මතක් කරනවා. කුමක්ද? අනේකාගේ නිදහස ගැන උනන්දු නොවන පුජ්‍යලයා තමන්ගේ නිදහසද වළදා ගනි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යනු ජනයාට විරුද්ධව පාවිච්චි කරන ලද අසීලාචාර නීතියකි. අපට අත්තු විරණම ශ්‍රී ලංකා ජනතාවටද මතු දිනක අත්වනු ඇත. මතක තියාගන්න. එදා කියපු දේ අද එතුමා ජීවිතුන් අතර නැහැ. නමුත් අද කුමක්ද සිද්ධ වෙන්නේ? පාරාවලල්ලක්සේ අපි හඹාගෙන ඇවිල්ලා තියෙනවා. එසේනම් මා අවසන් කරමි. ඔබට මේ ගීතිකාව ගායනා කරමි. සියලුම දෙනා සම්බන්ධ වෙන්න. ලෝකෙට දෙන්න මෙදා සාමිදානි බෙදා ලෝකෙට දෙන්න මෙදා සාමිදානි බෙදා සමිදී තැන තැන ලෝකෙ පුරා සමාදානෙ සිත ඔබේ පතුරා යන්නට වා ඔබේ අතේ දරා ගනුමැන අවියක් ලෙස තෝරා ලෝකෙට දෙන්න බෙදා සමිදානෙ බෙදා ලෝකෙට දෙන්න බෙදා සමිදානෙ බෙදා අනුන්ව සනසනු පිණිස මගක් සොයනට මාගෙන නොසිත වගක් ගුරුදෙවිනේ මට දෙන්න ඇසක් ගන්නට අනුන්ගේ දුක් දහසක් ලෝකෙට දෙන්න බෙදා සමිදානෙ බෙදා ලෝකෙට දෙන්න බෙදා සමිදානෙ බෙදා සියලුම දෙනාට අල්ලාහ් දෙවියනේ වේසෙන්නට පත්තුණු අයටත් මේ හදවත්තුළු වේදනාව විඳින සියල්ලන්ටත් අල්ලාහ්ගේ ආශිර්වාදය රැකවරණය ශක්තිය නිරෝගී ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.